ترجمة
أنا أقول
Okay.
Thank you.
Ale. ශක්තිය ජනක කාලය බිඳ දුපර පඩක තියෙන
අපි ඒක කරමු මේ පැයෙන් ලියන එක පැයෙන් ලියන්නේ පැය 5 4 පැය වලම මේ දු යන්නේ ඔයා තමයි ලේසි 5 4 වැඩි නෝල් තාම විනාඩි 35 ලියන්න චුල් පස්ස කරේ දාදී ඉස්සල් යන මාතෘකාව 6 විද්‍යුත් උපකරණ වල ආදී කෙන්ටු කිව්වන් නිසා ඉතින් ගිය සතිය අපි කතා කරේ තාප සංක්‍රමණ තාපය සංක්‍රමණය වෙන ක්‍රම තුනක් තියෙනවා එක අරු මාතේ කතා කරන්නේ සංඥායනය සංඥායනය කියන්නේ කිසියම් අංශුමය මාධ්‍යයක් ඒ කියන්නේ ඝන මාධ්‍යයක් තුළින් තාප ප්‍රබවේශක තාපය අංශුවෙන් අංශුවට ප්‍රදාන ප්‍රදානය කරමින් තා ඒක අපි කියන්නේ තාප සංඥාය අපි අත්‍යක්ෂයක් ඇල්ලුවොත් අපි අතර තාපයේදී තියෙනවා අපි මොනවාද කියන්නේ ස්පර්ශනාක සීතලක් දැනෙන්නේ තා අපේ තාපය ශරීරයෙන් ඉවත් වෙලා සංඥායනේ කියන්නේ නා ඝන මාධ්‍යයක් තුළින් තමයි මේ තාපය ගමන් කරන්නේ සංඥාය සංවහනය කියනවා දෙවෙනි කරු සංවහනය කියන එක වෙන්න නම් අනිවාර්යයෙන්ම අංශ තියෙන්න ඕන හැබැයි අංශ චලනය වෙන්නත් ඕන ඒ අංශ චලනය වෙනවා ද්‍රව සහ වායු පුද එන සංවහනයදී වෙන්නේ තාප ප්‍රභවයේ තාපය අරගෙන අංශයක් තාප ප්‍රභවයෙන් තාපය අරගෙන අංශුව යනවා එනිසා අන්න තාප ප්‍රවේග ඉවතට හැම විශ්වයක් වෙනවා ප්‍රවාහ. ඒකට අපි කියන්නේ මොකද්ද? සංවහන ධාරා. සංවහන ධාරා. සංවහන ධාරා. right ප්‍රජාලය තුළ වාතය තුළ සංවහන ධාරා ක්‍රියාත්මක. එහෙම සංවහන ධාරා ක්‍රියාත්මක වෙච්ච ස්වභාවික සිද්ධියක් ගැන අපි කතා කරමු. මෙහෙම කියන්නේ වඩසලා සහ මොන්සලා ඇතුළේ අපි කතා කරා. වඩසලා මොන්සලා. right? ආන්නේ තමයි සංවාහන සාක්ෂි වෙච්ච සිද්ධි දෙනවා. ඊට පස්සේ අපි කිව්වා සංනයනය සංවාහනය විකිරණ. විකිරණය කියන්නේ තාපය ගමන් කරන්න කිසිම අංශුමය මාධ්‍යයක් නැතුව විද්‍යුත් චුම්බක තරංගයක් ලෙස. දැන් මේ විද්‍යුත් චුම්බක තරංගය මහා ප්‍රබල තරංග. අපි තරංග පාඩම් ඉගෙන ගන්න දවස්වල මම වල් කිව්ව තරංගයක ජීවත් වෙන්නේ නැහැ. නේ? ඒ කියන්නේ තරංගය තාපය දෙන්නේ ආලෝකය දෙන්නේ තරංගය. ආලෝකය තමයි අපිට ආහාර උපදවන්නේ. ප්‍රභාස ආශ්‍රේෂ. ආලෝකය තමයි අපිට ඔක්සිජන් මේ එකට දෙන්නේ ප්‍රභාස ආශ්‍රේෂ. ඒ වගේ අපිට තාපය දෙන්නේ තරංගයක් විදිහට සූර්යාගේ සිද්ධ වෙන විද්‍යුත් චුම්බක තරංග. මේ තරංග කිලෝමීටර් බිලියන 100 වටහක් දුර ගියාම වෙනුණා එනවා. මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන්නේ විශේෂය. එතකොට මේ විකිරණ තාපය නිකුත් කිරීම සම්බන්ධයෙන් අපි කියුවා පුෂ්පය බලපාන. ඒ පුෂ්පය කළුද සුදුද පිළිසනද කියන එක මත ප්‍රත්‍යච්ච වස්තුවක් නම් විකිරණ තාපය බිඳ කරන්නේ. එහෙම නැත්නම් පරිසරයේ තියෙන වස්තුවක් මොනවා කියලා දැස රත් වෙනවා නම් විකිරණ තාපය ලබා ගන්න බලපාන ඕකයි පුෂ්පය. උතර මතක තියාගන්න පුෂ්පය කළුනම් පුෂ්පය කලුනම් විකිරණ තාපය වැඩි වැඩියෙන් ගන්නවා වගේම විකිරණ තාපය පිට කරන්න ගියොත් වැඩි වැඩියෙන් පිට කරන්නේ එන අපිට විකිරණ තාපය ගන්න ඕන වෙලාවක් වුණා නම් තොලු පරිදියා එස තමයි උයන බඳුන් වල වැඩි කර තොලු පරි ඒ වගේම
වරි අපි ඉවත් කරගන්න අවශ්‍ය වෙලාවක් නම් අපි ඒ ප්‍රශ්නේ බලුවා. අපි කියනවා සිසිල් වෙන්න මොකද කරගන්න ඉක්මනට මේ එන්ජින් එක එහෙම නැත්නම් ඔය බ්‍රිජ් එක තියෙන අර අපි කියෝ කොටස ඒ වගේ ඉක්මනින් අපි ඉවත් කරගන්න ලොකු බැහැ තමයි ඒවා කියන්නේ. ඒවා ප්‍රායෝගික ජීවිතේ බලන අවශ්‍ය. ඊළඟට දිනසේන ප්‍රශ්නයක් අරගෙන විකල්ප අපේ අඩුවෙම ගන්න විකල්ප. ඒ වගේම දේශ ප්‍රශ්න විකල්ප අපේ අඩුවෙම ගන්න දේශ ප්‍රශ්න. ඒ වගේම විකල්ප අපේ අඩුවෙ පිට කරන්නේ දේශ. එහෙනම් අපිට අමං සිසිල්ව කෙනෙක් ප්‍රත්‍යක්ෂක රත්යේම උසු ආරක්ෂා කර ගන්න ඕන. විකල්ප අපි වත් නොවී තියා ගන්න ඕන. ප්‍රශ්න තියා ගන්න ඕන. සදා ආහාර බඳු වලද කෑම වේකුවා ඉක්මනට නිවෙනකෝ තියා ගන්න. දිරිසන පුෂ්ඨවල කයික බඳුන දා දිරිසන කෑම පෙට්ටි ළඟට බොබේසේ ඒවා තියෙන දිරිසන සෑහෙන්නේ ඉක්මනින් නියැනි කොලක් වල ඔබි ගුවේ දිරිස පුෂ්ඨමයි ගන්න එන්නේ පුෂ්ඨේක මම නවතන කොන්න මතක් කළා. එහෙනම් ඒක කිව්ව විශේෂයක් බා මේ සතිය අපේ දරුවන්ට මොනවාරි පාඩුවක් වුණා නම් ඒක ලොකු පාඩුවක් නෙවෙයි පුංචි කොටසක් භාවධාරණය කරගන්න තමයි කියන්නේ. දැන් අපි යමු බේසික් පාඩමක්. විද්‍යුත් උපකරණ වල ජාලය හා ශක්තිය. එයා මතක. විද්‍යුත් උපකරණ වල ජාලය හා විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය ඉත බලයක අපි කතා කරමු. මේ මාතෘකාවක් තිබුණා කාර්ය ශක්තිය ජවය කියලා මාතෘකාව. මේ විෂයනේ අපි කතා කරා කාර්ය ශක්තිය ජවය කියලා මාතෘකාව. හරිද? අනේ තුටම මතක් කරගන්න ඉතින් තමයි පාර්මනේ සතෝන් අපිට ආවට පස්සේ තියා ගන්නවට වඩා ඔයාලා ඉතින් තමයි මම මේකට දේශමක් කරගන්නේ. බලමු අතේ 10 පන්තියේ පාඩමක් තිබුණා කාර්ය ඊට කලින් බලන්න කතර බලය ඊට පස්සේ ශක්තිය ඊට පස්සේ ජවය හේව සම පවර් ගැන කතා කරලා කාර්යක්ෂමතාව ඔන්නෑනි තේරෙනවා ගන්න ඕනේ වලදී වලදී පොඩි මොණේ අපරා පේනවනේ හරි බාහිර කියන මොකද? නියම කියන්නේ නියම කියන්නේ බලය කියන්නේ ඉස්සද මොකද? කාර්යනේ කියන්නේ බලය. හා? කාර්යනේ කියන්නේ බලය. අච්චා කියන්නේ ඇත්තද බා? ඉස්සර බැල බොරු කියන්නේ. මතාල බොරු කියන්නේ බොරු. ආද ටෙස්ට් එක කියනවා. මේකට මේවත්. මේවත්. ආද ටෙස්ට් එක තියෙනවා. ටෙස්ට් එක තියන දේ තියෙන මේකට ටෙස්ට් එක ආගන්න
හොඳේ බාලය කියන කියලා දුන්නේ කුංචි පන්තියේ ඇදීමක් හෝ තල්ලුකෙදී. හැබැයි කතාව දැන් කියන්න බැහැ. බලය කියන්නේ නිව්ටන් තමයි කියන්නේ බලය කියන්නේ ලෝකෙ. එයාගේ පළවෙනි නියමයෙන් කියනවා බාහිර අසන්තුලිත බලයක් යෙදෙන ධ්‍රුවෝ. බලයක් යෙදෙනකම් නිශ්චල වස්තු නිශ්චලතාවයේ පවතින අතර පුළුවන් අර චලන වස්තු ඒකාකාරී වෙවි තනනවා. ඒක ඒ ඇතුලේ කියන බලයක් යෙදෙන්නේ නැත්නම් නිශ්චල වස්තු නිශ්චල විශාලත්වය බලයක් විතරක් ගන්න කාර්යයක් කරන්න බෑ. කියන්නේ කාර්යයක් කරනවා. විද කාර්යයක් කරා කියලා පේන්න බලයක් විතරක් ලබන්නේ බලයක් යෙදුවම මොකදේ යක් 23ක් ඒ වස්තුව උපද වෙනවා. චලනය වෙන්නෝ. ඒක අතර පොතේ විදිහට කියනවා චලනය උදෝන් කියන කෙනෙක් ගන්නෙ. වස්තුවේ ප්‍රයෝගිතා ලක්ෂය. බලයේ උපයෝගිතා ලක්ෂය තමයි කරන දොර කරගන්න. නිසාම මතක තියන්නේ කාර්ය ගැන බලය වල දුර. දැන් මුදල කියන්න කාර්ය ගැන බලය නිව්ටන් පරක් දුර කියන්නේ මීටර්. මොකද ඒකක මේක න්ියුටන් මීටර් හෙවත් මොකද චූල්. ඒක මට කියන්න විශ්නේ මතක් කරන්නේ ශක්තිය කියන්නේ මොකද්ද? කාර්ය කිරීමේ හැකියාව. එහෙනම් කිරීමේ හැකියාව කියන කතාව වෙන්නේ මොකද්ද? ශක්තිය කියන්නේ. කාර්ය දන්නවා නම් ඔය ශක්තිය දන්නෝ වැය කරපු ශක්තිය දන්නවා මොකද කරපු කාර්ය සමය දෙකම මනින්නේ පුතේ යෝල් වලින් මතක් එකම මාසිය දෙපැත්තම ආගිය සමානයි නම වචන දෙක ජාහින් සමකව කියන්නේ පුතේ යම් කිසි කාර්යයක් කරන වේගය ආනත් පාද ගන්න පුළුවන් මෙතන අපි කාර්ම බලය වල පහල ඉඳන් මුල ගියන එක සිමෙන්ති කොටයක් දෙන්න කිලෝ ගන්න තව අපි කරපාල ආරේණ අවුරුදු 75 වෙච්ච ගැලුම ළඟදී එක මෙයාලා කියනවා අපි ඔක්කොම දාන පුළුවන් නම් සිල්ටි කොටේ අරන් යන්න ඕන. හරි. අරුණ මොකද අවුරුදු කාලේ එකනේ දෙවක් කරන් ගියාද? ඕක වෙනවනේ. හරි මේ පන්ති තරම කොල්ලේ ගුයි දැන්. 100 දෙන්නේ කතර සිල්ටි කොට දෙයක් කැසය කරගත්තා. හැබැයි ඒ දෙන්නම කරපු කාර්යය මොකද සමාන ඇයි සිමෙන්ති කොටය කිලෝ 50ක නිව්ටන් 500යි එතනින් නියුටන් 500ක් වල යොදාගෙන ඇවිල්ලා තියෙන අපිට මීටර 10 නම් එයා කරපු කාර්යය මෙතෙන් එනකොට කීයද? ජූල් 5000 දෙන්නම කරාට තත්ත්වයට කරපු ජූල් ප්‍රමාණය දෙන්න ක්‍රෙඩිට්ස්. ඒ අනුව අපි ජවයේවත් ක්ෂමතාව තරුණයේ ජවයේ වැඩි. සදා වයසට කියන හීටේ ශක්තිය කොහොම වැඩ කරනවද තිබුණා? සල්ලි දීලා ගෙදර නවත්තලා වෙන කෙනෙක් ගන්න හිතනවා. සමහර කම්පැනි විකුණන පස්සේ ඉතල රජයේම විකුණන බඩක් ඉතල මේ විකුණන කුළුවෝ ලංකා ප්‍රසිද්ධයි ශ්‍රමණ වෙළඳාම් සම්බන්ධයෙන් අඩුවෙන් ශ්‍රමණ ගන්න පුළුවන් ඉති ගොඩක් අඩුයි ඉතින් ඒ නිසා ගොඩක් ආයතනවල ඉස්සර ආවා එම කර්මාංශාලාවල එහෙම විදේශක ගෝබ කියන් කරේ ඒකයි දැන් කරන්නේ දැන් ගොඩක් ඉලෙක්ට්‍රිසිටි ගොඩක් ඒ කියන්නේ කරන්ට් එක වියදම් වැඩි වෙනවා බඩු කියනවා සෑහෙන බඩු ආරම
ඊට පස්සේ මම හරි ආයතනයක් ගන්නවා නම් ඒ පැත්ත බලා තින්න සියලුම දෙනාට ඊයේ ගියන් දීලා තමයි මේ කරන්නේ කියන්නේ පටන් ගන්න දැනෙන් ඉඳන්ම අල්ලකුවත් තින්න කෙනාට ඉඳන්ම ඊයේ ගියන් දීලා තමයි මේ ආයතනය කොටලා නිසා දැන් ඒ ආයතනය එන්නේ right එතකොට ඒ ආයතන වෙන කරු පළවෙනි සමහර විපුණමෙන් අය ආයතන ගත්තාම පළවෙනි දේ තමයි ඉන්නකු සේවකයන්ට හිතාගන්න බැරි නම් තලි දින ගෙද තමයි නිකාජවන්නේ අයි මොන ලක්ෂ පහක් හරි ඉන්නේ මුදේ අර වැඩ කරන්නේ නැති කො කොර ගෙහිච්ච ඒවා එහෙම දෙට්ටා ගිනොන් අර ගන්න බැරි ඒක ලක්ෂ 50ක් තියෙන නවත්වන ලාභය ගලේ ක්‍රස් කවුරු කට්ටිය ගන්නවා නේද වැඩි වටක් ඒක සෑහෙන බලපෑමක් මොකද ආකල්ප මේ වශයෙන් පාව වෙනසක් ඇති වෙලා නව ගමනක් යන පුළුවන්. උදේ ඒ වගේ මම ඉතින් බලන්නේ මොකක්ද Java බලන්න. ෂෙරෝ කියන්නේ ඒක. තවලගේ පන්තියේ තුන දීච කෙනෙක් කියනවා අද වාස ලැබන අවුරුද්ද පෙන්ෂන් එක දීලා අවලගේ නේද? එන්නේ අනේ දුවේ මේ ආවරිත් ගන්න පුළුවන් ගමන ආවරි. නේ? කියලා එන්නේ ඉතින් අපි මොකක්ද එයා වෙනවා අවසරන එහෙම වෙනවා. එතන කාර්යය කරාරුත් කාර් කිරීමේ වේගය මොකද? අඩුයිනේ. ආරම්භය ජූල් ක්‍රියාවෙන් තත්තර අන්න මේකට අපි කියන්නේ මොකද තත්තරයක චූලා මොකද මට කියා ගන්න මොකද මොකද එහෙනම් තත්තරයක චූල් තව එක මොකක් තත්තර චූල් හැබැයි තත්තර චූල් කියන එක නෙමෙයි ඒක සොයාගත්ත ඕකේනා කිව්ව එක මට ඕන විදියට අත්තර චූල් තමයි එහෙනම් ඒක දැන් භාවිත කරන්න පුළුවන් සම්මත ඒක ගේ විදියට මොකද වොට් එහෙනම් වොට් කියන එක දැක්කම වොට් කියන එක ඇතුලේ පේන්න ඕන බැවිලා ජේස් වෙන්නේ අපි ගණන් හදනකොට විරදේව හිතනකොට වොට් තමයි වොට් කියන්නේ මොකද අත්තර චූල් එහෙනම් දැකින හැම W අකුරක් ඇතුලේ මට පේන්න ඕන මොකද හරි එහෙනම් ආයේ නම ඒ W අස්ස බේන මොකක්ද S හරි එතකොට මේක තමයි ව්‍යවහාරික භාවිතයේ තියෙන මේ අපි එහෙනම් පොඩි හිතන පොඩි මේ බලත් දෙක ගත්තොත් මේක වොට් 50යි මේක වොට් 100යි නා දැන් අපිට තේරුම් යන වොට් 50යි වොට් 100යි මොකද තත්පර ජූල් 50ක් වෙනකොට තත්පරේම මම ජූල් 100ක් වෙනවා මොන දේ හාදෝ එහෙනම් අර බලනවා මේ බලන්නේ කොහෙන්ද කියලා එහෙනම් විදුලි උපකරණ වලින්නේ කොහොමද අන්න එහෙනම් අපි අතනින් පාඩම එක දුන්නා මොකද 11 පන්ති විදුලි උපකරණ වල ජවයේ ශක්තිය ගැනගෙන අපි කඩේට ගිහින් ඉල්ලුවොත් එහෙනම් තත්පර ජූල් 60ක බලන්න එයාගේ විද්‍යාව ඉගෙනගෙන මොන හරි එම දන්නවා නම් කියයි සාමාන්‍ය මොන්සේ මොන දන්නේ දප්පර ජෝරේ නම් දන්නේ කොට්ටද බලන්න තියෙනවා කොට්ටද කියලා මොකද දප්පර ජෝරේ එක තප්පෙද ගන්න තාලු සමතාව කියන්නේ මෙහෙමයි පොතේ ප්‍රධාන කාර්ය ය ප්‍රධානනේ දුන්න යමක් කළා කාර්යයක් කළා ශක්තිය දුන්න කාර්යව ශක්තිය දෙකයි ඕමන උපකරණයක් පොදේ වෙන කරගන්න ශක්තිය දෙන්නේ බෑ දුන්නොත් මේ වැඩද නදුවා බලන්න ලොහින් පොලිය හරි අන්තයක් තියෙන අපි මොනවද දෙන්නේ නැහැ ඉන්ධන දෙන්නේ නැහැ කරන්ට් එක දෙන්නේ නැහැ අපේ ශක්තිය දෙන්නේ නැහැ වැඩද
විද්‍යුත් උපකරණයක් ක්‍රියාත්මක වීමේදී පළමුව එයට විද්‍යුත් ශක්තිය ලබා දෙයි. පළමුව විද්‍යුත් ශක්තිය ලබා දෙයි. එවිට උපකරණය එවිට විද්‍යුත් උපකරණය ඉන් අදාළ කාර්යයක් සිදු කරයි. ඒ සඳහා එම උපකරණයට ඉල්ලුම් කරන ලබන එම උපකරණයට ඉල්ලුම් කරන ලබන ධාරාව සහ විභවාන්තරය Yeah.
මොකද විභවන්තරය සැපයුදේ අදාළ ඊළඟ විභවන්තරය දාලා දෙන්නු හරි මෙන්න බලන්න සරලවම ඕන විදුලි උපකරණයකට අනිවාර්ය විදුලි ප්‍රභවය සම්බන්ධයි දරාමි නම් ඒක දානවා කියලා ඒ වගේ විභවන්තරයක් කියනවා එතකොට මේ කාර්යය මල් දෙකක් නම් එළිය දෙන්න ඊතරයක් නම් තාපය දෙන්න අයන එකක් නම් තාපය දෙන්න මෝටරයක් නම් එද මෝටරේ තියෙන ෆෑන් එක බ්ලෙන්ඩර් එක වතුර මොකක් යරකේ හරි මොනවා හරි තියක් අපිට දෙනවා ස්පීකරයක් නම් ශබ්දෙ දෙන්න ඒ ශබ්දෙ දෙන ස්පීකරය යගේ කියන්නේ මොකද වොට්පොටි ඔතන ශබ්දයක් දෙන වොට්තරින් තමයි ස්පීකරේගේ වචනයක් අපේ මේ ශබ්දයක් මේ කතා කරා මෙච්චර කාලෙ අපි දැක්කේ දන්දෝ ගුණක් විතරයි දැන් අපි හැමදාම දන්දෝ වැස්ස පේන්න ඕනේ වගේ දෙයක් මොකද ඒක තත්පරයට ගන්න කාර්ය මොනවද කියන්නේ තත්පරේ දුර ජීස් රයිට් හරි මේක තමයි ඕන උපකරණේ පොදු සැලැස්ම ගන්න හරි 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 දැන් ඊට පස්සේ මුත්තේ දැන් මේක හරි ලේසි දැන් අර ජවය දැන් මේක අපරේකට ජවය කියන්නේ මොකක්ද අපරේකට කාර්යවාන්
අර ලේසි විද්‍යුත් උපකරණයක ජවය කියන්නේ ජවය නැත්නම් සමතාව කියන්නේ විද්‍යුත් උපකරණවල P නම් P සමාන VI එන උපකරණයක් කරන තප්පරේ තප්පරේ කර කරන කර්මාණේ හොයන්නේ විභවන්තරේ තාරා වැඩි කරයි. හරි? දැන් අනුතරගින් ඕනෑම විදුත් උපකරණයක් ඕනෑම විදුත් උපකරණයක විදුත් උපකරණයක ජවය පාද සමීකරණයෙන් ලබා ගත හැකි එහෙනම් මේ කියන්නේ උපකරණයන් තත්ත්වයකට කරන කාර්ය. බලන්න තත්ත්වයකට පිටගෙන ශක්තිය කිව්වොත් හරි. තත්ත්වයකට කාර්ය මං කිව්වොත් තත්ත්වයකට ශක්තිය කිව්වොත් හරි. හරිද? හරි ඒ මොකද හැම තිස්සෙම ඕන තැනකට මේ වචන ටික දාන්න පුළුවන් සම කාය කිව්වොත් ඒක ශක්තිය කිව්වොත්. හරි? එහෙනම් මේක ලියලා මේ සමිකෙන් දාගන්න. ඒකටත් මම පැත්තකින් දුරු මේ නෝන් නිසා මතක් වෙනවා තිස්ස. හරි බදා ලිව්වා සමීකරණය P සමාන VI එහෙනම් තුන් ගානක් හදන්න පුළුවන් දැන් අපිට දැන් අතර මේ කියන්නේ තප්පරේ සංඛ්‍යා P සමාන VI කියන්නේ දැන් තත්තර දෙකකට ඕන්න අපකට කරන්නේ තප්පර දෙකකදී කරපු කාර්යය නැත්නම් තප්පර දෙකකදී කරපු ශක්තිය හොයන්න ඕන මොකද කරන්නේ කියන්නේ P සමාන VI කියන එක වැඩි කරන්න ඕනේ නේද? දැන් ඇයි ශක්තිය තත්ත්වයක මෙච්චර තත්තර දෙක කොච්චර? ඒක ඇත්තම අපිට ශක්තිය හොයන්න ඕන නා.
අපි මොකද කරන්නේ දැන් මේකේ මේ තත්පරයෙන් කරන කාර්යය දැන් තත්පරන ශක්තිය අපිට ශක්තිය හොයන්න ඕන නම් අපි සවස්ථාව විකුත් කරවෝ වැය කරවෝ E සමානයි B වරක් තියෙනවොත් හරිද දැන් ඒ B ගැන තත්පරයෙන් කරන කාර්යයම ශක්තිය එහෙනම් B පාදයේ B වලට දැන් දැන් අපි ශක්තිය හොයන්න ඕන නම් දැන් අපි දවයේ නේද ඒ කියන්නේ B ඒ කියන්නේ තත්පරයෙන් शक्ति किसान विद्युत उपकरण का व्यय हो व्यय हो लगातार शक्ति प्रमाण लगा शक्ति माने किसान पी कार्य साधना පහත සමීකරණ යොදා ගත හැකියි. පහත සමීකරණ යොදා ගත හැකියි. දැන් මුදේ කරනකොට පුතාලා තේරුම් ගන්න ලියලා පාඩම් කරන්නේ නේ වැදගත්. මේ තේරුම් ගන්න ඇත්ත තේරුම් ගන්න. ඉස්සර අපි දැක්ක P සමානයි PI නේ. දැන් මේක හරියට කි එනර්ජි මුළු ශක්තිය හොයන්නේ තත්පරයකට P නා. ඊවලින් මේ තියෙන දෙකම තමයි p සමානයි vi සමානයි කියන්නේ vi ගැල් නේද? එහෙනම් අපිට එලිම වොට් දීලා තියෙනවා පාලයක නිකලා ගන්න පුළුවන්. වොට් නැතුව ධාරාව විභවান্তরය දීලා තියෙනවා පාලයක් දෙන්න. vi දීලා ගන්න පුළුවන් සමහර. හරි? හරි මේ දෙක ලියන්න. ශාම විද්‍යුත් උපකරණයක වැය වූ piano class මොකද මගේ plan එක තිබුණේ ඊහාග තිබුණේ මුත්තේ මෙන්න මේ set මේ කියන දින ටිකත් එක්ක පොතේ ඉක්වෙච්ච පාඩම් තියෙන්නේ තව පහක් ගොඩව දාන ඉලෙක්ට්‍රොනික යන්නේ මේ දවස් හතර පාඩම් තුනක් විතර ඇත තුන දෙකයි මෙතන පහක් වෙන්න දැන් මේක නේ අපේ පහයි ඉච්චර තියෙන්නේ නේ 9යි ඉවරුනේ 10 11 12 13 14 15 පාඩම් නැහැ. ඉති ඔය ගාලේ පෙබරවාරි ඉවර කරලා තාරණ තමයි දාලා දහස් කරගෙන ඔළුව දහස් කරගෙන අලුත් පන්ති පටන් ගන්න ඉති. ඒ වුණාට ඉතින් පොඩි අවුලක් තියෙනවා මෙච්චර කාලයක් අපි හදාවලා ගත්තු නේද මේ වගාව. ඇත්තම දැම්මොත් දැන් ඉස්කෝලෙන් දැතරලා මාස තුනකින් පස්සේ ආපහු විභාග වෙනකොට රිවිෂන් එන්නේ කොට සමහර රිවිෂන් එන්නේ නැහැ. වෙලාව මාරු කරලා වෙනදා දැම්මට ඒ වෙනුවෙන් ඉන්නේ නැහැ. උදේ වරු වැඩක් තියෙන නිසා මම අලුත් වෙනස් වැඩ පිළිවෙල කර යන්න හිතුව මගේ දා කිව්වේ ඒකනේ. ඩිවිෂන් එකේ කිව්වොත් කිව්වෝ ඩිවිෂන් එකේ කිව්වොත් එයාලා දිනේ කියන්නේ ඔය අදහසක් ගන්න ඕන නිසා මම දැන් අදහස වෙනස් කරලා සිලබස් එක මෙතන අපි කරනවා. මතර පන්ති දාලා විද්‍යුත් ක්ෂේත්‍රය ඉවර කරමු. ඊට පස්සේ මේ දවස් ටික අපිට නැහැ විභාගය කලින් දවස් ටික මේක ඉතින්. මේක අපිට මේ පාඩම ඉවර වෙනවා අය ලෝක අපරාධ ඉවර කරන්න පුළුවන් ඉතින් තව ඊට පස්සේ තියෙන මේ ප්‍රධාන පාඩමක් තියෙනවා 15 ලොකු පාඩමක් අනිවාර්ය ලකුණු තියෙන පාඩමක් ඒක ඊළඟ අනිත් එක විද්‍යුත් චෝපක පෙරණේදී ඔන්න ඔතෙන්දී අපි දැන් කොහොමද කරලා ලබන සතියේ හිමවට
කොහේ නැතත් අපි 25 ඉඳන් සැප්තැම්බර් 2021 දක්වා මේ දවස් ටික තමයි තියෙන්නේ. මෙතන අපි වෙන් කරලා තියෙන එක්බලාවසල් දවස් ටික. ඒකෙන් අපි දවසක් විතර ඇදලා දවස් දෙකක් තුනක් කරගෙන කරනවා මොකද? අමතර පාට. උදේවෝ. ඒක සම්පූර්ණ ඉවර කරලා විද්‍යුත් විච්ඡේදනයක වාර. හරි. මේ මානව කරදරයක සම්පර්ණය අපිද කරන්නේ ඔයාලා අලුතෙන් කවුරුද සම්බන්ධ කරනවා නම් ඒ පාඩම අවශ්‍ය කරන තාම මොකද ඉස්කෝලේ මේකින් කරා නම් මෙලෝ ගැත්තිය දෙන්නේ. අය තේරෙන්නේ නැහැ නෙමෙයි පොඩු ගැක් මත. සයිමින් කරාම පාඩම අවශ්‍ය ආලෝක ඉන්නවා නම් ඒක සාභාවික කර කිසි ලාස්තුවක් අය කරලා තමයි කිහිපය කරේ 10 බාර දෙකේ. මෙයා 100ක් ගන්නවා. ඒ කියන්නේ ඒක ඇත්තට මේ අය 20 ගානක් නේ 30 ගානක් මේව වැඩ කරන එක එකක්. අනිත් දෙක මේ දහසේ වැඩ කරන්නේ නැතුව පෙබරවාරි මාසෙක ජනවාරි මාසතු අපේ මාස දෙකයිදී මාස දෙක ඒ මාස දෙක දැන් දවස් 40ක් නේ මොකද මේ දවස් 40 ඉස්සරහට ගිහින වරත් එක දිගට විභාග දාපා යන්න ඒක අපිට පුදුමාකාර කීර්ණයක් අහරවල මතක් කරනකොට ඒ පාඩම ක්ලාස් වෙන මතක් කරේ මම නෑයි 6 වසරකුත් එක්කම කරන හරි මම එක එක කරන්නේ 6 වසර තියන්නේ 11 වසර දිහා එකම වෙලා එකම කරන්නේ වයි තමයි වැඩිපුර ආයතන කරන්නේ මම මේක කරලා තියෙන්නේ 16 නෝරක් තිබුණා මොකද එහෙම කරවල අදහස් දක්වා ගිලා රිවිෂන් එක අපි කරන් ආපු විදිය වෙනස් කරමු වර්ග විභාග 10ක් තියෙනවා සති 10කට විභාග 10ක් තියෙනවා පැය පහ මේ විභාග තියෙන සඳදෝත ස්කෝර කිමාරුවක් මොනවා සඳදෝතේ තියන්නේ බලාගන්නකම් තියෙන ඕනේ සඳදෝතේ විභාග තියෙනවා 8 ඉඳන් 12 එමදාම තියෙනවා සම. ඊට පස්සේ විභාගෙ කර විදියම තමයි වවුවන අතරියයි, රුවත අතරයි, රචනා ප්‍රශ්න පහක්, ඊර තුනක් දෙන්නේ දෙන්නේ. තුනක් දෙලා තුනම. ඊට පස්සේ අපි ඉඳලා රිවිෂන් එකේදී කරන්නේ පේපර් එක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. පැදිකම්. කරගත්තු S එක ඒක විදියම වුණා. හරි? S එක ඒක මම හිතුවේ අවසාන කාලේ අපි ඔයාලට ෂෙඩියුල් එකක් දීලා පාඩම් තුන පාඩම් කරන් ඉන්නේ කියලා. තරම් වල කාලේ දෙවි දැන් තියෙන්නේ. දැන් වල පරිණත වෙලා තියෙන ඕන සාමාන්‍ය සිලබස් එකේම ඕනතරකින් ප්ලේස් වෙනවා. අනේ පදන් තමයි මේක වැඩි කරන්නේ අය සුපිරි වඩා. හැමෝම මේක කවෝරි තුනයි විභාගයක් වුණා. සම්මුතිය තමයි තියෙන්නේ. අපි මේක විභාග ඉස්කෝලේ වාරි විභාග ඉවරෙච්ච කම ඉනසන්න වඩා. අද වාර පාඩවකුත් කියවනි. අවාර විවේක ගන්න ඉන්න පොත්වල තියෙන පොළොව මේ එහෙම නේ මම වැඩ කරන කෙනෙකුට මේක මෙලින්මත විභාග මට්ටමේම ඕල් විභාග මට්ටමේ විභාග 10ක් කළ විභාග වෙනවා කියන්නේ. විභාග නිකන් කොහොම අපි දෙයක් නැහැ කොහොම. අද එක සාකච්ඡා කරනවා. ඒ වගේ ලකුණු දෙන්න. මම යාලා මේ විභාගේ බලලා ඉරිද උදේ ලකුණු දෙන්න. උදේ රිවිෂන් එකේ ආයෙත් දොරවන්නත් නැගජනලා. අර වගේ අපි අර පාඩම් ගුණක් දැන් එකම පාඩම් ගුණක් දැන් ආයි 10ක් ඉඳපු ආධිකතාව මොනවයි කියන්නේ මේක බොරි නේ දැන් මේ දුතේ ගැන ඉඳලා නැගලා ආයතනයක් කියන්න නම් මොන දෙයක් අත්ද දෙවේ දැන් ඔයාලි එහෙම තත්ේ කවුරුත් නැහැ දැන් හැමෝම වගේ හැදලා තියෙන නිසා කාලීන අවශ්‍යතාවයකට ඒක තමයි කරගෙන යනවා යාළුවෝත් ඔයාලගේ සම්බන්ධ කරන ඕන පන්තියේ ස්කෝලේ ගියේ ස්කෝලේ ඔයාලගේ පන්ති යන්න වෙනකොට පන්ති ජීවිත කියන දුනවා හැබැයි ඔයාලා ස්කෝලේ නැතුව ඉඳලා ගිලිහලා ගිහිල්ලා විභාගයකට වඩා මේ 10 ලියලා ගියාද? කලින් හැමදාම ෆිසික්ස් ප්‍රශ්නයක්, කෙමිස්ට්‍රි, බයෝ ප්‍රශ්න රචන වශයෙන් දෙන්නේ. ඒ විභාග මට්ටමේ තමයි දෙන්නේ. ඒක එලක කලින් ඒ බලන අදහසක් හැමෝම මට දෙන්න විභාගයෙන් අතර දුරේ. දැන් අපි ඒ සඳහා කාලය වෙන් කරගන්න හදන ටෙස්ට් එක ලියන්න. හැම දරුවෙක්ම පේජේ ඉන්න පුළ උපරිම සංඛ්‍යාව දෙන්නෙක් වෙන්න ඇති. කියලා තමයි මේක දිගට යන්නේ. එනිම ළමයි මේකේ බැරි කතිය මේකට බයි. ඒ කියලා මේක අල්ලන්න යනවා මේක ගෑවි ළමයින්ට අතින් පස්සේ දෙන්න. ඒ දිනේ ඔයාලම ඉස්සරහනේ මාලා ඉස්සරහ. පොදාලා ඉස්සරහනේ.
ثم يقولون أنهم 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 يقولون
ඔන්ලයින් කටිය තප්පරයක් ගින්න පුතේ පේපර් එක දැන් දානවා
එතන වතුර එකක් බීලා වාඩි වෙන්න.
ولكن هناك اشياء
هو جاني او هذا ني بڑے ماس ہے بڑی بڑی وہاں نہیں ہے
අපේ රටේ යාළුවෝ මේ වගේ රක්තම මොකද ඉස්සන මා විශේෂ කරනවා නේද? දැන් මම ගියා ඔයත් එක්ක ගියා අර මේ අපි අර ප්‍රපාරේනේ මොකද දින දවස කරනවා කදී ෂර්ට්
حسبيني بغض النظر ما هاي بغض النظر يعني نون لا لا ما دي لا ها بغض النظر بغض النظر لا بغض النظر نقول دي يعني نيجا كارلي فلان كيف يعني كذا بعد غانا كذا نعمل يعني هاي تكر نوالا دونا تاو دينا